श्रद्धावंत पिन्नतुनी सियलु दिनाम सूधानं वेन्नी तथागत सम्मा संबुदुरजानन वहंसे विसिं लोसतट करुणावें देसु श्री सद्धर्मेन दहम करुणु कीपयक् हो मे सीमित वेलावे तमं श्रवणे करन्नटत् धर्म दानयक् लेसिन मे देशनाव बौद्ध्यारूप वाहिनी उस्से लोव पुराम विसुरुवा हरीमटत् अद मे देशनाव सुविशाल पिरिसकट महत्तु अनुग्रहायक् लेस पिन्वत्नी श्रवणे करन्नट अवकाश लबिन अयुरीं रूपवाहिनी ओस्से विसुरुवा हरीमे पिन्वंत दायकत्वय धर्मिन कटेतु करन्ने अंक 24 निल्दिय उयन फलापत्वल मातले यन लिपिनेहि पदिंचि पिन्वत् डब्ल्यू सुमना दिनिपिटिय महात्मिय एतुलु पिन्वंत दूधरु पिरिस मे हेम दिनाम ससर करन लद बहु कुसल बलेकिं उतुम बुद्ध वचनय मे धर्म लाभे लबन अतर बहु दिनाट अनुग्रह पिनिस धर्म दानय करला पिन्वत्नि ए अप्रमाण कुसलयत अत्पत करगन्न वेलाव එනිසා අපි සියලු පින් අනුමෝදනාවන් අපි දේශනාව අවසානයේදී සිහිපත් කරමු දේශනාව ආරම්භ කරමු ඔබ සියලු දිනාටමත් ලෝකේ කොතනක හරි ඉඳලා ශ්‍රද්ධාවෙන් මේ බුද්ධ වචනේ අහන යමෙක් වෙත්නම් ඒ හැම දිනාටමත් මේ ධර්මය සුවසේම අවබෝධ වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් කවුරුද්දෙන් බනාහමු පින්නතුනි මාත්‍රුකා කලේ සූත්‍ර දේශනාව මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේ කියලා පින්නතුනේ සංයුත්තයක් තියෙනවා සංයුත්තේ කියන්නේ එකතුව කියන එක කෝසල සංයුත්තේ කියන්නේ කුසල් මහ රජුරු මුල් කරගෙන දේශනා කළ දේශනා එකතුව කෝසල සංයුත්තේ ඒ කෝසල සංයුත්තේ සූත්‍ර දේශනාවක් තියෙනවා පින්නතුනේ සූත්‍රයේ නම පංච රාජ सूत्रे सूत्र पिटकये संयुत निकाये कोसल संयुत्तये सूत्रे नमकद पंच राजकीयन सूत्र देशनाव पिन्वत्नी एक समयक बुदुरजानन वहंसे वैडहिती सवैत्नुवर जेतवनारामे පින්වත්නි ඒ කාලේ පසේ නදී කොසල් මහරජුරු ඇතුළු පසේ නදී කොසල් මහරජුරු කියලා කියන්නේ කෝසල ජනපදයේ මහරජතුමා පින්වත්නි තාම බල පරාක්‍රමයක් තිබිච්ච රජ කෙනෙක් කොසල් මහරජුරු කොසල් මහරජුරු මුල් කරගත්තු හරි අසිරිමත් කාරණා රාශියක් හරි ලස්සන කාරණා වටින කారణ රාශියක් දේශනාවේ නොඑක් තැන්වල තියනවා ප්‍රධාන වශයෙන් මේ කෝසල සංයුත්තේ දේශනා රාශියක් තියෙනවා කුසල් රජුරු හරි ශ්‍රද්ධාවන්ත රජ කෙනෙක් බුදුහාමුදුරන්ට හරි සමීපයි බුදුහාමුදුරන්ට හරි ලිංගතුයි ඉතින් මේ බුදුරජාණන් වහන්සේ एक यम पैहिन गति कुत्तिमुन कारण कीपयक निसा इकन्ने रज्जुरुवंगे पैत्तिम बलपुवामे
රජුරුවන්ගේ පැත්තෙන්. දැන් මේ කොසල් රජුරුව බුදුරජාණන් වහන්සේට මොනතරම් ආදර ගෞරවයයිද කිව්වොත්, බුදුරජාණන් වහන්සේ හමු වෙන්න දවසක් ඇවිල්ලා පින්වත්නි අනික් හාමුදුරුවන්ගෙන් අහනවා, මේ ස්වාමීනි මට තථාගතයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ හමු වෙන්න ඕන, උන්වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා ඇහුවා. අන්නර විහාරේ ඉන්නේ කිව්වා. හැබැයි ওই විහාරයට යනකොට මහරජ්‍ය යන විදිහක් තියෙනවායි කිව්වා. මේ කර්ණාටක තියෙනවා, මජ්ක්‍ධිම නිකායේ තියෙනවා ධම්මචේතිය කියලා සූත්‍රය. මේ සූත්‍රේ තියෙනවා. කුසල රජුරවන්ට කියනවා හාමුදුරුවෝ, දැන් මේ කියන්නේ කාටද? මහරජුරවන්ට. මොකද කියලා දෙන්නේ? බුදුහාමුදුරුවෝ ඉන්න විහාරයට යන විදිය. කියනවා මහරජ නිහඬව යන්න කිව්වා. ඔය තරප්පු පෙළිය බොහොම නිහඬව ගොඩ වෙලා විහාරයේ දොර ළඟට ගිහිල්ලා උගුර පාදලා නිය පිටින් දොරට තුන් වාරයක් තට්ටු කරන්ඩ, එතකොට තථාගතයන් වහන්සේ දොර අරී කිව්වා. දැන් ඔන්න හොඳ කාරණයක් පින්වත්නි අපිට හිතන්න. එකක් තමයි පින්වත්නි, විහාරයට එනකොට පන්සලට එනකොට මහරජා වුණත් එන ක්‍රමයක් තියෙනවා කියන එක නේ. එයාට එක විදිහක්, මෙයාට එක විදිහක්, ගමේ අහිංසකයාට එක විදිහක්, සල්ලිකාරයට එක විදිහක්. එහෙම එකක් බුද්ධ ශාසනයට ඕනේ නැහැ. එහෙම එකක් පන්සල්වලදී ඕනේ නැහැ. පන්සලකට එනකොට කවුරු වුණත් පින්නතුනේ එන්න ඕන තමන්ගේ තියෙන පෞද්ගලික තනතුරු මට්ටම්, ඒවා පන්සල් සීමාවෙන් එළිය තියලා එන්න ඕන. ඒවා පන්සලට වැඩක් නැහැනේ. පන්සලට වමනා කරන්නේ තුනුරුවන ඉස්සරහ ගෞරවයෙන් බිම වුණත් වාඩි වෙන්න පුළුවන් උපාසකය සහ උපාසිකාව. ඒක හරි වැදගත් දෙයක් පින්නවත්. ඒ කියන්නේ තුනුරුවන වැඩ ඉන්න තැනට ගියාට පස්සේ මම කවුද කියන එක ඉතින්දි, මම කවුද කියන එක තම තමන් හොඳට තේරුම් ගන්න ඕන. අනික් කාරණේ තමයි, එදා මහරජුරුවන්ට උනත් පන්සලට එන හැටි කියන්ඩ අර හාමුදුරුන්ට පෞරුෂයක් තිබ්බා වගේම පින්වත්නි, මේ ශාසනය ඇතුළේ අපිට එහෙම එකක් තියෙන්න ඕන නේ. ඒකට ලොකු ඍජු භාවයක්. යම් කිසි පින්වත්නි එක්තරා පිළිවෙතක් අපිට ඒකට තියෙන්න ඕන. ඒක හරි ලස්සන දෙයක්. ඉතින් කුසල් රජුරෝ ඒ කිව්ව විදිහටම කීකරු වෙලා ගියා. දැන් මේ රටේ මහරජා ඇවිල්ලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ හමු වෙන්න. බුදුරජාණන් වහන්සේ දොර විවර කළාට පස්සේ කුසල් මහරජුරෝ බුදුහාමුදුරුවන්ගේ සිරිපා අතෙන් පිරිමැද මැද මුවින් සිරිපා ඉඹ 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 කියනවා. ස්වාමීනි මං පසේ නදි කොසල් කිය බුදුහාමුදුරන්ට කියනවා. ඔන්න රජුරුවන්ගේ හරි ලස්සන ගුණයක්. මොකද්ද? තමන් රටේ රජුරු වුණාට ගරු කළ යුත්තා ඉදිරියේ ගරු කරන්න පුරුද්දක් තිබුණා. ඒ ගෞරවයත් රජෙකුගෙන් හිතන්න බැරි තරම් ගෞරවයක්. සිරිපතුල් ඉඹ ඉඹ අතින් පිරිමැද මැද කියනවා, මම පසේ නදි කොසල්. හැබැයි කිව්වේ නෑ මම පසේ නදි කොසල් රජතුමා කියලා කිව්වේ නෑ. මොකද ඒ රජකම මෙතෙන්දි වැඩක් නෑ. ඔන්න බලන්න තව වටේ දෙයක් ඉන්නවත් නේ. ජීවිතේ සමහරු ඉන්නවා තමන් ගැනම තමන් තුමා කියා ගන්න. එහෙම හම්බුල ඇතිනේ. තමන්ම තුමා කියන වචනෙන් හඳුන්වා ගන්නවා තමන්ම. ඔන්න හිස් කෙනෙක්ගේ හැටි. එදා පසේ නදි කොසල් රජුරු කිව්වා, ස්වාමීනි මං පසේ නදි කොසල්. ඉතින් මෙන්න මේ වගේ වැන්දට පස්සේ බුදුහාමුදුරුව අහනවා,
महाराज मे तथागत शरीर मे तरंग गौरव करांड मोनवा देने के लिए मैं उच्चर गौरव व्याकरण निकले हुआ राज्य क्वेलात इतनी दिला कारणा राशिया किया गने याना वा अंतिम टम किए ना हरे लासने का कारणा हुंगा किया अंतिम टम किए ना स्वामी ने उयो उक्को में वागे ताव कारणे अतीनो की हुआ मुखद उबवहांसित शास्त्रीय की हुआ यही काले सुद्धोधन रज्जुरंगे पुताने මමක්ෂාම් ශාස්ත්‍රයේ කිව්වා ඔබ වහන්සේත් ශාක්‍ය වංශේ කිව්වා ස්වාමීනි මමත් ශාක්‍ය වංශේ කිව්වා තවත් එකක් කිව්වා ඔබ වහන්සේටත් 80යි මටත් 80යි කිව්වා වයස ගැළපෙන්නුත් තියෙනවා ඔබ වහන්සේටත් 80යි මටත් 80යි කිව්වා इतिम पिन्नत्नी मे वगे कुसोल रज्जुरुवांगे जीविते हरी सोंदुरु तेंग देनो बुदुरजानन वहांसे कैति वेच्च संवादेहिम इतिम मे कुसोल महाराज्जुरु एतुलु तवत रजवरु पस देने कुसोल रज्जुरु एतुलु रजवरु पस देने दवसक पिन्नत्नी एकतु वेला इतिम कथा करनो नोएक नोएक देवाल इतिम रजवरुंट कथा करन्न तियेन्ने बहो कोट पिन्नत्नी निकमेगेन रजवरुंड कथाकरण रज सपेगन राज्य बलगन काम अग्न तम रज के बहुस कथाकरण मतृका रजवरु पसदीना इकतु वेला लुकु कथाव पटंग मुखद कथाव कथाव पटंगरंगिमटम कथाव दवा කාමයන් අතුරෙන් අග්‍ර කාමයේ මොකද්ද කියලා මොකද්ද මාතෘකාව දැන් කාමයන් අතරින් අග්‍ර කාමයේ මොකද්ද මොකද්ද කාමයේ කිය කාමයේ කියන්නේ මොකද්ද වෙනවද කාමයේ කියන එක කොටස් දෙකකට බෙදනවා පළවෙනි එක තමයි වස්තු කාම කියලා කොටසක් තියෙනවා ඒ වස්තු කාම වලට තමයි අපි කියන්නේ වත්කම් කියලා. වස්තු කාම. දෙවෙනි එක තමයි පින්වත්නි ක්ලේශ කාම කියලා එකක් තියෙනවා. කෙලස් කම්. ක්ලේශ කාම. එතකොට වස්තු කාම කියන්නේ මොනවද? දැන් මේ ලෝකේ අපි යම් කිසි දෙයක් පින්වත්නි එකතු කරගත්තා නම් මගේ කියලා ඒ එකතු කරගත්තු හැම එකක්ම මග්දෙන් ඔබ ගන්නකෝ ඔබ ඔබේම රූපයේ පටන් ඔබේම කේශ කලාපේ පටන් ඔබේම ඇඳුම් වල පටන් ඔබේ ගෙවල් දොරවල් ඉඩ කඩන් আদি නොයික් දේවල් මේ සියලු දේවල් වලින් ඔබට සතුට උපද්දවන්න පුළුවන්කම තියෙන්නේ ක්‍රම පහකින් ක්‍රම පහකින් හරි පළවෙනි ක්‍රමයේ තමයි මේ ලෝකේ ඔබට මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒ හැම දෙයකම එක්කෝ ඒක විඳින්න වෙන්නේ අපිට එහෙන් බලලා සතුටු වෙන්න තියෙන දේවල්. හරිනේ මේ ලෝකේ අපිට තියෙන එකක් තමයි අපිට තියෙන දේවල් වලින් එක ක්‍රමයක් තමයි එහෙන් බලලා සතුටු වෙන්න තියෙන දේවල් තියෙනවා. තවත් දේවල් තියෙනවා පින්වත්නි දැන් අපි හිතමුකෝ ඔරලෝසුවක් ගේනවා ඔරලෝසුවක් ගත්තම් පින්නත් කැතම එකද ගන්න ලස්සන එකද ගන්න නේ ලස්සන එකක් ගන්න මොකක් බලන්නද මොකක් බලන්නද ගන්න ඈ වෙලාව බලන්න එතකොට උරුලෝසු මොකද ලස්සන වෙන්නේ ආ වෙලාව පෙන්නන උරුලෝසුවත් අපි බලනවා නේ දැන් පේනව නේද බලන් හදන්නේ වෙලාව තෝරන්නේ උනාට ලස්සනම උරුලෝසු උරුලෝසුව කියන්නේ වෙලාව නෙමෙයි ඈ නේද උරුලෝසු කියන්නේ වෙලාවද උරුලෝසු කියන්නේ වෙලාව නෙමෙයි එතකොට අපිට ඕන වෙලාව බලන්න විතරක්මත් නෙවෙයි නේ
එතකොට දැන් තේරුම් ගන්න දැන් අපි ඔරලෝසුව ගත්තම මේකේ ලස්සන අපි බලලා විඳින්න තියෙන දෙයක් නේ අපි බලලා තමයි ඒකින් සතුටක් ලබන්නේ නේ ඊළඟට බලන්නකෝ පින්වත්නි යම් ඊළඟට අපිට මේ ලෝකේ තවත් එක ක්‍රමයක් තමයි පින්වත්නි අහල සතුටු වෙන්න තියෙන දේවල් තියෙනවා අහල තමයි ඒක විඳින්න තියෙන්නේ දැන් ඔබ ගේනවා රේඩියෝ එකක් ඒක ගේන්නෙම මොකටද අහල සතුටු කරන්න ඒ කියන්නේ කන පිනවන්නනේ කනෙන් ඔන්න විඳින කොටසක් තියෙනවා දැන් රේඩියෝ එකෙන් මොකද්ද තියෙන එකම දේ අපි කනට ප්‍රිය දේවල් අහන එක අප්‍රිය දේවලුත් තියෙනවා ප්‍රවෘත්ති ටික ඔක්කොම ආසාවෙන් එහුවට පස්සේ ඉස්සර ප්‍රවෘත්ති වරුණා මරණ දැනුම් ටික කියන්නේ ඒක අහන්න අපි කැමති නැහැ එතකොට වාලා දානවා දැන් තේරෙනවද පින්නත් නේ ප්‍රිය දේ හොයාගෙන ගෙනපු දේවල් ලස්සෙත් මොනවද තියෙන්නේ අප්‍රිය දේවල් තියෙනවා ඊළඟට තව දෙයක් තියෙනවා පින්නත් නේ නාසයෙන් සුවඳ වශයෙන් විඳින්න තියෙන දේවල් තියෙනවානේ අපි ලෝකේ මොන දේවල් එකතු කරගත්තත් මෙහි නෙවෙයි පින්නත් මේ ලෝකේ හැම රටකම තියෙන දේවල් ගොඩ ගහලා මගේ කරගත්තත් විඳින්න තියෙන්නේ එක්කෝ එහෙම් බලලා සතුටු වෙන්න තියෙන දේවල් එක්කෝ කණින් අහලා සතුටු වෙන්න තියෙන්නේ නැත්තම් ගඳ සුවඳ වශයෙන් විඳ ඒ කියන්නේ සුවඳ වශයෙන් විඳලා සතුටු වෙන්න තියෙන දේවල් නේ දැන් සුවඳ විලවුන් තියෙන කඩේකට ගිහලා යම් තාක් දේ තෝරනවද ඒ තෝරන්නේ අපි සුවඳ සුවඳ තෝරන්නේ ඊළඟට පින්වත්නි දිව රස මිහිර අපි හොයන්නේ නේ මේ ලෝකේ යම් තාක් දේවල් තියෙනවා නම් එක්කෝ කන් එහෙම් බලලා සතුටු වෙන්න තියෙන දෙයක් නැත්නම් කනින් අහලා සතුටු වෙන්න තියෙන දෙයක් නැත්නම් නාසයෙන් සුවඳ වශයෙන් විඳලා සතුටු වෙන්න තියෙන දෙයක් නැත්නම් දිවෙන් රස විඳලා සතුටු වෙන්න තියෙන දෙයක් එහෙමත් නැත්නම් ස්පර්ශ වශයෙන් විඳින්න තියෙන දෙයක් පුටු තෝරන්නේ ඇඳන් තෝරන්නේ ඇඳුම් තෝරන්නේ බෙඩ් ෂීට් තෝරන්නේ ඔය ඔක්කොම මොනවද ස්පර්ශේ ස්පර්ශේ තෝරන්නේ එතකොට දැන් ඔන්න පින්වත්නි පුරුෂයෙක් දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් දැන් මේ බඩු බාහිර භෞතික සම්පත් ගැනනේ කිව්වේ දැන් හිතන්නකෝ බලන්න පින්වත්නි යම් කිසි කෙනෙක් විවාහ වෙන්න පුරුෂයෙක් හරි ස්ත්‍රියක් හරි බලනවා තෝරනවා මොනවද තෝරන්නේ මොනවද තෝරන්නේ පින්වත්නි බලන දේවල් තමයි ඇහැට පේන්න ප්‍රී පෙනුමක් තියනවාද කියලා නේද පෙනුමට ප්‍රියභාවයක් තියනවද කියලානේ බලන්නේ දැන් බලන්නකො නිකමට හරි මෙතන අය විවාහ වෙලා ඇතිනේ ඔබේ නහයක් විකෘති නං කනක් විකෘති නං ඔබ විවාහ වෙලා ඉන්න කෙනා ඔබට කැමති වෙයි කියලා හිතනවද මේ සිනහවටම මේ කියන්නේ කියන්නකෝ මම දැන් ඔබ විවාහ වෙලා ඉන්න කෙනා ඔබේ එහෙම විකෘතියක් තිබුණා නම් ඔබට කැමති වෙයිද හ්ම් නෑ පිනවත් නේ එනම් කැමති වෙන්නේ නෑ හරි දැන් ඒ විකෘති නැතුව පිළිවෙලකට හැදුවේ අම්මයි තාත්තයි හැබැයි බොහෝ තැන්වලදී ඒව විකෘති නැති නිසා කැමති වෙච්ච කෙනා ලොකු වුණාම ඒව විකෘති නැතුව ලස්සනට හදපු අය අපිට අමතක වෙලා යනවා ඒක නොවිය යුත්තක් ඒක අපරාධයක් ඒක මහා සාපරාදී දෙයක් වෙනවා කෙනේ ලස්සනයි කිව්ව කෙනාට අපි පෙම් කරන කාලේ වෙනකොට ලස්සන කරපු කෙනාව අපේ ජීවිතෙන් අපිට අතහැරෙනවා ඒක කරගන්න එපා කොතන හරි පසුතැවෙන්න තැනක් එනවා මොකද ඔබත් ওই තැනට එන්න නිසා
මේ කියන එක තේරෙන්නේ නැතිනේ ලෝකෙ බොහෝ අවුල් එතකොට සංසිඳනවා පින්වත්නි කිසිම බිරිඳක් ස්වාමියාගේ අම්මට තාත්තට වෙනසක් කරන්නේ නැ මෙච්චර පරිපූර්ණ පිරිමියෙක් මට හැදලා දුන්නේ මේ අම්මයි තාත්තයි කියලා හිතන්න සත්පුරුෂයි නං किसीम पुरुषे तमंगी बिरिंद के दिमाग पे अंत वेनस कांकरा नैपिन नतनी मेच्चर रूमत बिरिंदक मैं विधि है टा सकसला दुन्ने ऐगे अम्माई ताताई के लहितन ओह सत पुरुषाई नंग मैं देख तोरा कन बेरिकम नेद पिन नते मैं गैटलू अट मुले ये तो कुछ आपी पिन नतनी कंपाविन्नो ने नेद යම් පිරිපුන් දෙයක් දුන්නට පස්සේ පිරිපුන් දෙයින් ප්‍රයෝජන ගන්න අපි ඒක හදපු කෙනාට පයින් ගහනවා නා නේද පින්නත් හේහින්දා මේ අතුරු කාරණාවක් කිව්වේ ඒතකොට අපි බලන්නේ පුද්ගලයෙක්ගේ වුණත් එක්ක ප්‍රියමනාප පෙනුමක් प्रिय मनाप पेनुमति गुनाट वैड़ा दे मनुस्से आप इन्नात नी दुर्गंध वैन्नो ना ने एहनां ये मनुस्से हैट पेंड पुलुवं प्रिय केने क्वेंडा तो ना नहाये ती आगने लांगे इंड पुलुवं मनुस्से क्वेंडा तो ना ने एकाने अपी एकाद बलानो මේ ආදි වශයෙන් දැන් යම්කිසි ආහාරයක් ගත්තොත් ඒකේ අපි පාට බලනවා ඒ කියන්නේ ඒ ආහාරයේ ඇසින් විඳින කොටසක් තියෙනවා නේ ඇසින් විඳින කොටසක් තියෙනවා ඊළඟට පින්නත් නාසයෙන් විඳින කොටසක් නැද්ද ආහාරයේ නාසයෙන් විඳින කොටසක් තියෙනවා ඊළඟට දිවෙනුත් විඳිනවන්නේ තින් රස වශයෙන් ඊළඟට පින්වත්නි කණින් විඳින කොටසක් නැද්ද ආහාරේ නැද්ද තියෙනව කොහමද දැන් නිකම් හිතන හිතන්නකෝ පපඩම් වගේ දෙයක් පින්වත්නි පෙඟිලා හුලං වැදලා තිබුණාට පස්සේ ප්‍රියද නැහැ ඊළඟට ස්පර්ශ වශයෙන් බලනවා යම් යම් ආහාරයන්ගේ මෘදු ගති නේද මේ දේවල් බලන්නකෝ එතකොට එකම කාරණේත් අපි විඳින්නේ ඔය ඉන්ද්‍රිය පහෙන් තමයි ඔය පහට අමතරව මන කියලා තව ඉන්ද්‍රියක් තියෙනවා ඒ වයින් පින්නතුනේ නොවිඳපුවත් හිත හිත විඳිනවා සමහර ලාගදී විඳපුවා වමාර වමාර ආයි විඳිනවා මනසින් අර දවල් තිස්සේ කාපුවා හරක් රැයලි වෙනකන් වමාරල කනවා වගේ තින් ඔය ඇත්තොත් කොච්චර වමාර වමාර කනවද නේ මනස නැමෙති ඉන්ද්‍රියෙන් එහෙම ඒවා නැද්ද ඈ කොච්චර තියනවද එතකොට මෙන්න මේ විදිහට පින්වත්නි මේ ලෝකේ අපිට විඳින්න තියෙන්නේ ඔන්න ඔය කාම වස්තු ඕනම දෙයක් විඳින්න තියෙන්නේ ඔන්න ඔය ඉන්ද්‍රිය පහෙන් ඔය ඉන්ද්‍රිය පහෙන් යම් තාක් දෙ ගන්නවා නම් ඒ කියන්නේ ඇහෙන් ගන්නේ රූප ආහාරේ උනත් රූපයක් තියෙනවා ඒ රූපය කියන්නේ ඒකේ හැඩය වෙන්න පුළුවන් ඒකේ පාට වෙන්න පුළුවන් ඒ ටික දැන් මේ ලෝකේ හැමදේම එතකොට ඇහෙන් බලන්න තියෙන රූප කණෙන් අහන්න තියෙන සද්ද ඔන්න ඕවා ටික තමයි පින්නත් මොනවද වස්තුකාම කියලා කියන්නේ එතකොට ගෙවල් වල වේවා යාන වාහන වල වේවා ධර්මල් ලංගේ වේවා සල්ලි මිල මුදල් වල වේවා ඔය හැම එකක්ම වත්කම් වස්තුකාම ඇහෙන් බලලා සතුටු වෙන්න තියෙන දේවල් කණෙන් අහලා සතුටු වෙන්න තියෙන දේවල් ඕවා ක්ලේශකාමයේ කියලා කියන්නේ පින්නත් නී ඒවා කෙරෙහි අපේ හිතේ ඇතිවන ලාමක සංකල්පනාව එක්ක වැලීමක් වශයෙන් ඇති වෙනවා නැත්නම් ගැටීමක් වශයෙන් ඇති වෙනවා තවත් විදිහකට කිව්වොත් ප්‍රිය බව හෝ ප්‍රිය සංකල්පේ හරි අප්‍රිය සංකල්පේ හරි ඔක තමයි ක්ලේශකාමී කියන්නේ දැන් කාමයේ බැහැර කරන්න කිව්වම අපි මොකද්ද කරන්නේ එතකොට දැන් මොකද්ද බැහැර කරන්න තියෙන්නේ කාමේ බහැර කරන්න කියලා කිව්වම කියන්නේ අර වත්කම් ටික නැති කරන්න කියන එක නෙවෙයි ඒ කියන්නේ ඇහැට පේන දේන රූප ඉවර කරන්න බෑනේ අපිට අයින් කරලා කනට ඇහෙන ශබ්ද ඔක්කොම අයින් කරලා ඉවර කරන්න පුළුවන්ද එහෙම කරන්නත් බෑ
නාසයට දැනෙන ගඳ සුවඳ හොඳ වේවා නරක වේවා ඕවා අපිට නැති කරලා ඉවරයක් කරන්න පුළුවන්ද? ඉවරයක් කරන්න බෑ. එහෙනම් අපිට කරන්න තියෙන එක දෙයයි. ඒවා එහි තිබුණ දෙන්. ඒවා නිසා මගේ හිතේ ඇලීමක්වත් ගැටීමක්වත් හදාගන්න නැති වෙන්න හිත තියාගන්නවා. බුදුහාරු පෙන්නන්නේ ලස්සන ක්‍රමයක්. දැන් මේ මාවත තේරුම් ගන්න බැරි කම හින්දා තමයි මිනිස්සු බුදුහාමුදුරන්ගේ ධර්මයේ පැත්තකට දාලා තියෙන්නේ. මේක තේරුම් ගත්තම පින්වත්නි තේරෙනවා ඕනම කෙනෙකුට මේ බුදුහාඳුරෝ කියලා දීලා තියෙන සතුටින්ම ඉන්න ක්‍රමයක් නේ. සතුටින්ම ඉන්න ක්‍රමයක්. ඇයි ඒවයි හිතිබුණ දෙන්? පින්වත්නි බැනුම බැනුමක් හැටියට අපි ගන්නකන්නේ පින්වත්නි අපේ හිතේ ගැටීමක් ඉන්නේ. වර්ණනාව වර්ණනාවක් හැටියට ගන්නකන්නේ පින්වත්නි අපි අපේ හිතේ ඇලීමක් හදාගන්නේ. බැනුමත් වර්ණනාවත් කියන දෙකම එක තැනකට දාලා බලපුවහම පින්වත්නි අපිට ඇලීමක්වත් ගැටීමක්වත් දෙකෙන් එකක්වත් ඇති වෙනවද? එකක්වත් නැහැ පින්වත්නි. එකක්වත් නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ නතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිට්ටන්ති චිත්‍රානි තතේව ලෝකේ අතිත්ත ධීරා විනයන්ති චන්ද. මේ ලෝකේ ලස්සන 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 දේවල් තියෙනවා. ඒවා තියෙන්න ඕන ලෝකේ. පාට පාට මල් තිබෙන තියෙන්න ඕන ලස්සනයි විචිත්‍රයි. ලස්සන ලස්සන කුරුල්ලෝ ඉන්න ඕන විචිත්‍රයි විවිධයි. එක ලෝකෙ නිමෙවුම අපිට සංසාරේ ඇවිදින්න වෙලා තියෙන්නේ ඒ ලස්සන මල් තියෙන හින්දා නෙමෙයි. අපිට සංසාරේ ඇවිදින්න වෙලා තියෙන්නේ ලස්සන කුරුල්ලෝ ඉන්න හින්දා නෙමෙයි. අපිට සංසාරේ ඇවිදින්න වෙලා තියෙන්නේ ලස්සන එක එක විදිහේ සුවඳ තියෙන හින්දා නෙමෙයි ලෝකේ. අපිට සංසාරේ ඇවිදින්න වෙලා තියෙන්නේ ඒ ලස්සන පින්වත්නි එළියෙන් තියන් නැතුව ඇතුළට අරගෙන පින්වත්නි ඇලීම් ගැටීම් වඩන හින්දා. අපිට දැනෙනවා සුවඳයි. හා සුවඳක් විඳින්න අතාරින්න. එක විඳලා අතාරින්න. එච්චරයි. දුර්ගන්ධයක් ඒක විඳින්න බැරි නම් ගැටීමක් ඇති කරගන්න එපා. එක්කො නහය වාගෙන ඉතින් පිටතර යන්න. මේ කියන්නේ හිත වෙනස් කරගන්න එපා කියලා. පැහැදිලිද? හිත වෙනස් කරගන්න එපා කොතනකවත්. ප්‍රිය අරමුණේවත් අප්‍රිය අරමුණේවත් හිත වෙනස් කරගන්න එපා. නින්දාවෙවත් ප්‍රශංසාවෙවත් හිත වෙනස් කරගන්න එපා. ඒව හේඋනාද? කෙනෙකුගේ හිතට ආව නිඳා කරන්න එයාගේ කටින් එයාගේ හිතට ආපු අය කියලා දැම්මා. ඒකනේ වෙන්නේ. කෙනෙක්ගේ හිතට ආව ප්‍රශංසා කරන්න එයාගේ හිතට ආපු වචන ටික එයාගේ කටින් එයා කියලා දැම්මා. ඉතින් එයාගේ කටින් කියපුවානේ. එයාගේ හිතෙන් හිතලා එයාගේ කටින් කියපුවා. නිඳාවත් එයාගේ හිතෙන් හිතලා එයාගේ කටින් කියපුවා. හිත වෙනස් කරගන්න එපා. හැබැයි සමහරු කියනවා මම මගේ හිත වෙනස් කරගන්නේ. ඒ වුණාට ඉතින් ඕවට කර්ම විපාක තියෙනවනේ කියනවා. ඒ හිත වෙනස් වෙච්ච හින්දා එහෙම කියන්නේ. ඒ කියන්නේ බලාපොරොත්තු වෙනවා දුක් විපාකයක් ඒ මිනිහට විඳින්න වෙයි කියලා. එහෙමවත් ඕනේ නැහැ. දැන් එතකොට බලන්න මේ ලෝකේ පින්වත්නි බුදුහාඳුරු පේනවනේ විචිත්‍ර දේ තිබුණ දෙන්. ඒකේ වරදක් නැහැ. තිට්ටන්ති චිත්‍රානි තතේව ලෝකේ අතිත්ත ධීරා විනයන්ති චන්දං. ඒවා එහෙම්ම තියෙද්දී හිතේ ඇතිවන්නා වූ ලාමක හැඟීම තමයි බුදුහාඳුරු දුරු කරන්න කියලා කියන්නේ. දුරු කරන්න කියලා කියන්නේ. දැන් ඔබ වුණත් සැප සම්පත් පරිහරණය කරන්න ඔබට පිනෙන් ඉපදිච්ච යමක් වෙත්නම් ඒවා පරිහරණය කරන්න. ඒවා නොවින්ද දුක් විඳ විඳ නිවන් දකින ක්‍රමයක් බුදුහාඳුර පෙන්නලා නැහැ. මේක නිගණ්ඨ සාසනේ නෙවෙයිනේ. දැන් අපි හිතන් ඉන්නේ මේ පහසුව විඳිමින් සැපයක් විඳිමින් නිවන් දකින්න බෑ කියලා. දැන් ඒක නිසානේ හුඟක් අය ස්වාමින් වහන්සේ නමක් සැපයක් විඳිනවා දැක්කොත් බොහෝ දෙනෙකුට දරන්න බැරි එකනේ.
එකෙනේ නිවන් දකින්න නම් හාමුදුරු දුක් විඳ විඳ ඉන්න ඕන කියලා තමයි ඇතමේ කියතන්නේ නෑ ඒක එහෙම පුළුවන් නම් පින්වත්නි බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න ඕන අත්තකිලම තනියෝගෙන් ඒ කියන්නේ දුෂ්කර ක්‍රියාවෙන් එහෙම බුදු වෙන්නේ නෑ හැබැයි එකක් තියෙනවා සැපේ විඳින්න ඕන ගිහි ඔබ වේවා අපි වේවා විඳින්න තියෙන සැපේ විඳින්න හැබැයි හිතෙන් බැහැ ගන්න එපා හිතින් බැහැ ගන්න එපා. ඒ සැපේ අනියත බව තේරුම් ගන්න. ඒ සැපේ හෙට නැති වෙන්න පුළුවන්. එදාට ඒව නැති තැන දිත් සම සිතකින් ඉඳ හිත පුරුදු කරන්න. එපමණයි. නේ. කොච්චර ලස්සන ක්‍රමයක්ද බලන්නකෝ පින්නත්. එතකොට අපිට තියෙන දාට උඩ පනින්න හේතුවකුත් නැහැ. නැති දාට කම්පා වෙන්න හේතුවකුත් නැහැ. ඇයි? සිත සමයි. සිත සමයි ඇඳේ නේද බුදාටත් වෙනසක් නැහැ පැදුරේ නේද බුදාටත් වෙනසක් නැහැ ඇයි සිත සමයි දැන් පින්වත්නි ඔය තමයි කාම වස්තු කියන්නේ කියන්නේ ඇහැට පේන තියෙන රූප ආදි වශයෙන් දැන් රජවරු පස් දෙනා එකතු වෙලා බර කතාවක් මොකද්ද මේ කාමයන්ගෙන් අග්‍රම කාමේ මොකද්ද කියලා එක රජ කෙනෙක් කිව්වා ඇහැට පේන රූප තමයි අග්‍ර කියන අනික් හැම එකටම වඩා ලොකුම දේ තමයි ඇහැට ප්‍රිය වශයෙන් පේන රූප ඒක තමයි ලොකුම දේ කියලා අනික් රජ රුකුව නෑ නෑ ඇහැට පේන එක නෙවෙයි ඇහැට මොනතරම් ප්‍රිය දේවල් තිබුණත් ඉතින් කනට ඇහෙන්නේ ප්‍රිය දේවල් නෙමෙයි නං ඒ නිසා මේ ප්‍රිය දේවල් කනට ඇහෙන්න තියෙන්න ඕන කනට ඇහෙන එක තමයි අග්‍ර වෙන්නේ. ඉතින් තව කියන්න ඇති ඇහැට නම් ඉතින් අප්‍රිය දේ අපේ වුණොත් ඇස් දෙක පියා ගන්න හරි බැරිය. රජුරු කියන්න ඇති ඒත් කනට ඇහෙන එක කනට ඇසෙන ශබ්ද නැමැති කාමයේ තමයි අග්‍ර කියලා එක රජ කෙනෙක් කිව්වා. කෙනෙක් කිව්වා නෑ නෑ. ගඳ සුවඳ කියන එක තමයි අග්‍රකාමී කියන්නේ තව කෙනෙක් කිව්වා නෑ නෑ රසය කිව්වා රසය තව කෙනෙක් කිව්වා නෑ රසය නෙමේ ස්පර්ශය මේ කාමයන් අතරින් දැන් රජවරු පස් දෙනා කතා වෙනවා එක එක්කෙනා මේ කාමයේ තමයි අග්‍ර දැන් මේක විසඳ ගන්න බෑ පසේනදි කොසල් මහරජුරෝ කිව්වා මේක හරියන්නේ නෑ අපි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට යන්. අපි බුදුරජාණන් වහන්සේගෙන් මේක අහලා දැනගමු. හොඳයි කියලා දැන් ආවා රජවරු ටික. බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි පස් දෙනා එකතු වුණා. එකතු වෙලා කතා කර කර ඉන්න අතරේ කතාවක් පැන නැගුණ මේ කාමයන්ගෙන් අග්‍රම හොඳම ඉහළම කාමී මොකද්ද කියලා එක්කෙනෙක් කියනවා රූපේ කියලා අනික් කෙනා කියනවා සද්ද කියලා අනික් කෙනා කියනවා සුවඳ කියලා අනික් කෙනා කියනවා රස කියලා අනික් කෙනා කියනවා මේ ස්පර්ශය කියලා ස්වාමීනි ඕකෙන් අග්‍රම මොකද්ද කියලා ඇහුවා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහරජ ඒ අවස්ථාවන් වලදී යමෙක් බලාපොරොත්තු වෙන්නේ යම් කාමයක් නම් ඒ කාමයේ කෙලවරට හිත පැමිණුණාට පස්සේ එයාට ඒක අග්‍රයි කිව්වා හරිනේ කාරණේ පැහැදිලිද යමෙක් යමක් නම් බලාපොරොත්තු වෙන්නේ ඒ බලාපොරොත්තු වෙන දේ කෙලවරට සංකල්ප වශයෙන් හිතපත් වුණාම කෙලවරක් තියෙන එක නෙමෙයි මේ කියන්නේ නමුත් හිත සෑහීමකටපත් වෙන තැනකට ආපුවම ඒපත් වෙන තැන අග්‍රයි කිව්වා එකම කාම වස්තුව කෙනෙකුට ප්‍රිය වෙනවා තව කෙනෙකුට අප්‍රිය වෙනවා කිව්වා කෙනෙකුට ප්‍රිය වෙනවා කෙනෙකුට අප්‍රිය වෙනවා ලෝකේ බලන්න එකම දේ පින්වත්නි ඇහැට පේන හැමෝම ඒ පෙනෙන එකම දේකට හැමෝම කැමතිද හැමෝම කැමති නැහැ
සමහර කෙනෙක්ගේ හිතට ඒක ගැළපෙන්නේ නැහැ. ඉතින් එයා ඒකෙන් සතුටු වෙන්නේ නැහැ. එයාට ඒක අග්‍ර වෙන්නේ නැහැ. දැන් අපි හිතමු කෙනෙක් පින්වත්නි ඉතාම ප්‍රියයි පින්වත්නි නිවසක ආලේප කරන්න සුදු පාට. දැන් තවත් කෙනෙක් කැමති මේ නිවසේ ආලේප කරන්න පින්වත්නි ලා නිල් පාට. දැන් අර පුද්ගලයාට සුදු පැහැය පින්වත්නි ඒ වෙලාවේ අග්‍රදේ බවට පත් වෙනවා. ඇයි? එයාගේ සිතේ සංඥාවක් තියෙනවා. එයාගේ සිතේ සංකල්පයක් තියෙනවා සුදු පාට හොඳයි කියලා. හැබැයි ඒ සුදු පාට එයාගේ හිතට ඇති කියලා සතුටු වුණාට ලා නිල් පාට ගෑවොත් හොඳයි කියලා තාම බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනාට මේක අග්‍ර අවස්ථාවක්ද අග්‍ර දෙයක්ද? එයාට ඒක සතුටුදායක නැහැ. ඒ කියන්නේ අද රෑට බත් කෑවොත් හොඳයි නේද කියලා ඔබේ ගෙදර කෙනෙක් කියනකොට පාන් කෑවනම් හොඳයි කියලා කෙනෙක්ගේ හිතේ තියෙන්න පුළුවන්. කරන්න දෙයක් නැතුවට ඉතින් බත් කනවා. නමුත් හෙට හරි කනවා පාන් කියලා හිතේ තියෙනවා. ඇයි? එයා ඒකෙන් සතුටුනේ? එයා ඒකෙන් එයාට අග්‍ර සැපයක් ලැබුණ නෑ. ඇයි? හිත හොයපු දේ නෑ. හිත හොයපු ප්‍රමාණයට තිබ්බේ නැත්නම් ඒත් වැඩක් නෑ. මේ ලෝකේ මිනිස්සු එහෙමයි. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. ලෝකය හැමදාම මදි කිව්ව ගමන් ඔය උද්ඝෝෂණ කරන්න. ඇති කියලාද මදි කියලාද? හැම උද්ඝෝෂණයක්ම ඇති කියලාද මදි කියලාද? මදි කියලා. මෙච්චර මේ ජීවිත කාලෙට අපි දැකලා තියෙනවද ඇති කියලා උද්ඝෝෂණය? නෑ පින්නත්. ලෝකෙට ඇතිවීමක් ඇතිවීමක් නෑ. ඌනෝ ලෝකෝ කිව්වේ ඒකයි. හැමදාම මදි. දැන් අපි කියනවා අනේ මට රුපියල් 40,000ක් මාසෙට වැටුප ලැබෙන රස්සාවක් හම්බුනොත් ඇති. දැන් ඔන්න ලැබෙනවා. දැන් ඉල්ලීම් ඉවරද? නෑ. අවුරුද්දක් යනවා, දෙකක් යනවා. දැන් අපි කියනවා මොකද මේක මදි වගේ තව 5,000ක් වැඩි වුණොත් ඇති. අපි ඇති කියලා තමයි හඳුනාගන්නේ. හැබැයි එදාට සතුටු වෙනවා. ආයෙ සතුටු වෙලා මොහොතක් යනකොට අපිට ඒක අතහැරිලා යනවද නැද්ද හිතින්? ඒක අතහැරිලා යනවා. දැන් බුදුහාමුදුරුවෝ එකයි කිව්වේ යමෙක් යමක් බලාපොරොත්තු වෙනවද ඒ බලාපොරොත්තු වෙන දෙයි කෙලවරක් සිතෙන් හිතෙන් සකසගත්තට පස්සේ එතකොට ඒක එයාට අග්‍ර වෙනවා. හැබැයි ඒ ප්‍රමාණය අනිකට අග්‍ර වෙන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකේ කවදාකවත් පින්වත්නි ඉගෙන ගන්න අනුන් මැති තමන්ගේ අදහස් පටවන්න යන්න එපා හැම වෙලාවෙම. මොකද ඒ අයගේ ප්‍රිය භාවයන් අප්‍රිය භාවයන් අපිට සමානම නැහැ. දැන් අපි සමහර ලාගදී ඕක තේරුම් ගන්න නැති වුණාම ආයේ නැති තැනකින් කෙලස් හදා ගන්නවා ආයේ. දැන් බලන්නකෝ වෙනත් දෙපලක් විවාහ වුණොත් එහෙම සමහර අය කියනවනේ යාට ඒ තරම් ගැළපෙන්නේ නැ නේ දරයා. එහෙම කියන්නේ කවුද කියන්නේ? කියන්නේ වෙනමම කෙනෙක්. එතකොට දැන් එයාට ගැළපෙන කෙනාද අරයා විවාහ වෙන්න උඩ? නෑ, එයා විවාහ වුණේ එයාට ගැළපෙන කෙනා එක්ක. ඒ එයාගේ ඒ එයාගේ සතුටු වීමේ ප්‍රමාණය. අපි හැමෝම හිතනවා මම කැමති දෙයට අනික් කෙනාද කැමති වෙන්න ඕන. මම හිතන විදිහ යම්සේද ඒ විදිහටම අනික් අය කැමති වෙන්න ඕන, අනුගත වෙන්න ඕන කියලා. බොහෝ ගැටුම් සමාජයේ තියෙන ඕක නිසා. එතකොට බුදුහාමුදුරුව වදාලා මහරජ එක කාම වස්තුවකට එක්කෙනෙක් කැමති වෙනකොට ඒ කාම වස්තුවටම මේ ලෝකෙ තව කෙනෙක් කැමති වෙන්නේ නැහැ. කෙනෙකුට ඉතාම ප්‍රිය දේ දැන් හැම එකම සුවඳ හැමෝටම ප්‍රියයි නම්
අපිට මෙච්චර සුවඳ විලවුන් තෝරන්න වෙන්නේ නැහැ නේ අපිට කියන්නේ වැයත්තන්ට ඔච්චර තෝරන්න වෙන්නේ නැහැ නේ ඇයි එකම සුවඳක් නම් තියෙන්නේ ඇයි ඔය තරම් සුවඳ වර්ග සුවඳ විලවුන් සාප්පුවක පින්නතුනේ යම්තාක් සුවඳ ඇද්ද ඊටත් වඩා මිනිස්සුන්ගේ රුචි අරුචිකම් ඊටත් වඩා වැඩිද නැද්ද ඊටත් වඩා වැඩි ඒක නිසා හරියන එකක් නැහැ කියලා කඩේ දාලා වෙන කඩේකට යන්නේ ඒකනේ ඒ කඩෙත් නැහැ අපි කැමැත්තට වුණා දේවල් ඉතරම්ම අපි කැමති දේවල් අකමැති දේවල් වෙනස් ඒ තරම්ම වෙනස් දැන් එතකොට තව දෙයක් හිතන්නකෝ බලන්න ඔබ පින්වත්නි එහෙම සුවඳ විලවුන් වර්ගයක් අරගෙන ඔබට සුවඳ දැනෙන්නට නොව ලෝකෙට සුවඳ දැනෙන්න පින්වත්නි ආලේප කරගෙන යනකොට ඔබට සුවඳයි කියලා ඔබ ගල්වාගත්තු දේ සමාජයේ තව කී දෙනෙකුට නම් ඉවසන්න බැරි දුඟදක් වෙනවා ඇද්දනේ එනිසා ඔබ ගානේව ගා ගන්න ඔබට විතර සුවඳ දැනෙන්න මොකද අනිකට ඒක අතට ගත්තු දේ කන්න බැරි වෙන තරමේ දුර්ගන්ධයක් වෙන්න පුළුවන් හොඳට තිබ්බ ඔළුවේ ඔළුව වේදනා දෙන්න තරම් දෙයක් වෙන්න පුළුවන් හැම තැනකදීම හිතන්න ඔබේ රුචි බව නෙවෙයි ලෝකේ හැමෝගේම රුචි බව ඔබ සතුටු වෙන ප්‍රමාණය නෙවෙයි හැමෝම සතුටු වෙන ප්‍රමාණය වෙනස් මේ හැම තැනකම තියෙන එක එක්කෙනාගේ ස්වභාවයන් දැන් මේ අම්මා ගත්තම අම්මගේ ruci භාවයන් ඇයිගේ වයසත් එක්කන් වෙනස් ඇයිගේ කැමැති අකමැතිකම් ඒ වයසත් එක්කන් ගැලපෙනකොට ඒවයක් අපි හැප්පිලා වැඩන්නේ තරුණෝ ඇතන්ගේ අදහස් වල කැමැති අකමැතිකම් ඊට වඩා මදක් වෙනස් වෙන්න පුළුවන් ඒක අපි තේරුම් ගන්න ඕනනේ ඒක අපි තේරුම් ගන්න ඕන දැන් ඒක හොඳට තේරෙනවනේ පින්වත්නි අපිට මේ මේවා තේරුම් ගන්න බැරි ගැටලුවක් තියෙන්නේ කාලෙන් කාලෙට පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒවා වෙනස් වෙනවා පින්වත්නි එදා කාලේ තිබිච්ච ඉහළම කාම වස්තු කිව්වේවා අද වෙනකොට සාමාන්‍යම දේවල් බවට පත් වෙලා තියෙනවා නේ එතකොට එදා කාලේ ඉඳපු වයෝවෘද්ධ ඇත්තන්ට ඒවා මහා ලොකු දේවල් හැටියට වුණාට පින්වත්නි අද ඉන්න හැට ඒවා ලොකු කාමවස්තු නොවෙන්න පුළුවන් හැම දෙයක්ම කාලය ගෙවෙමින් වෙනස් වෙනවා ඒවා තේරුම් ගත්තම ජීවත් වෙන්න හරි පහසුයි දැන් අතීතේ පින්වත්නි කෙනෙක් ගෙදරට ආපුහාම පිඟානකට බත් බෙදලා ළඟට දෙන එක හරි ලොකු ගෞරවණීය සත්කාරයක් හැටියට තිබුණා ඒක නිසා මිනිස්සු තවමත් වයසක අම්මලා අපේ ගෙවල් වල කවුරු හරි ආවම බත් ටික බෙදලා ළඟට දෙනවා ඒක ඉහළ සත්කාරයක් එදා දැන් අද ඔක්කොම ටික මේසෙට අරලා තියෙනවා ඔන්න බෙදාගෙන කන්න කියලා. අද ඉහළම සත්කාරය වෙන්නේ ඒක. හැබැයි අද ඉන්න අය අර අම්මගේ ක්‍රමෙත් එක්ක හැපිලා හරියන්නේ නැහැ. මේක තේරුම් ගන්න ඕන. නේ? ඒක තේරුම් ගන්න ඕන. මේක ඇත්තගේ ක්‍රමය එදා එහෙම තමයි ඉහළම සත්කාරය කළේ. අන්න ඒ වගේ අපි අනේකාගේ සිතුම් පැතුම් අනේකාගේ රුචි අරුචිකම් මේවා තේරුම් ගත්තම හරි පහසුවයි පින්නත් නේ. දැන් පින්වත්නි බුදුහාමුදුරුවෝ මේ ටික වදාලාට පස්සේ මෙතන හිටියා පින්වත්නි චන්දනංගලික කියලා උපාසකේ මේ උපාසකයාට පුදුම සතුටක් මොකද උපාසකතුමා බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන එක අහගෙන රජවරු පස් දෙනෙක් අතර ඉන්න බුදුහාමුදුරුවෝ දිහා බලනවා දැන් බුදුහාමුදුරුවෝත් පේනවා ආභරණ වලින් සැලසිරා ඉන්න රජවරු පස් දෙනක් දැන් උපාසකයාට පේනවා රජවරු සර්වාභරණෙන් ඇවිදලා සැරසිලා ලස්සනට රාජ ආයිත්තම් වලින් රාජ සලුපිලි වලින් සැරසිලා වෙනදනම් මහපාරේ රජෙක් යනවා කිව්වොත් කොච්චරනම් පින්වත්නි රජ කෙනෙක් යනවකම කොච්චරනම් ඒක බැබලීමක්ද දැන් ඒ රජවරු එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් නෙවෙයි පස් දෙනෙක් මැවිලා ඉන්නවා
ඒ රජවරු පස් දෙනා ඉදිද්දිත් ඒ පස් දෙනා අතර බුදුහාමුදුරුව බබලනවා මේක දැක්කා මේ චන්ද නංගලික කියන උපාසකයා දැකලා නිමාවක් නැති සතුටින් ප්‍රීතියෙන් නැගිටලා කිව්වා ස්වාමීනි මට යමක් වැටහෙනවා මට යමක් හිතෙනවා බුදුහාමුදුරුව වදාලා උපාසකය වැටහුණ දේ එහෙනම් කියන්න කිව්වා අන්නේ වෙලාවේ කියනවා පදුමන් යතා කෝකන දං සුගන්ධං පාතෝ සියා පුල්ල මවීත ගන්ධං අංගී රසං පස්ස විරෝචමානං තපන්ත මාදිච්ච මිවන්ත ලික්කේ බලන්න කිව්වා උදෑසන පිපිච්ච පියුමක් වගේ ඒ පියුම උදෑසන පිපිලා හිරු රශ්මියත් එක්ක බබලනව සුවඳ නැති වෙලා නෑ තාම මේකේ සුවඳ පිටතට හමනවා අන්න ඒ වගේ අංගී රස බුදුරජාණන් වහන්සේ බලන්න කිව්වා සූර්යා වගේ තරු පරදා බබලන සූර්යා වගේ ඉන්න දැන් අර රජවරුන්ගේ ස්වභාව බුදුහාමුදුරුව ළඟ නැති වෙලා ගිහිල්ලා අර රජවරුන්ගේ බැබලීම බුදුහාමුදුරුව ඉස්සරහ නැති වෙලා ගිහිල්ලා බුදුහාමුදුරුව බබලනවනි කැමෝටම වඩා ඉතින් මේක කිව්වට පස්සේ අර රජවරු පස් දෙනාම හරි සතුටු වෙලා තමන් ළඟ තිබිච්ච රාජසලු පහක්ම පිදුව අර උපාසකතුමට ඒ උපාසකතුමා ඒ සලු පහම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කළා පින්වත්නි හොඳට තේරුම් ගන්න ලෝකේ අපි ඒ ඒ ප්‍රමාණ වලින් කැමැති කැමැති වෙන තරමට දැන් ඇති කියලා යම් තැනක හිතෙනවා නම් එතන තමයි අපි හොඳයි කියලා අපි හිතන්නේ හැබැයි කවදාකවත් කාම වස්තු වල එහෙම කෙලවරක් දකින්න බෑ සත්තු 6 දිනේ 6 පැත්තට අදිනවා වගේ පින්නතුනේ මේ ඉන්ද්‍රිය වලින් අපි 6 පැත්තකට අදිනු එහිඳ කාම වස්තු ලෝකේ තියෙනවා ඒ කාම වස්තු වලින් හිත පෙරලා ගන්න එපා හිත පෙරලා ගන්න එපා එහෙම වුණාම ජීවත් වෙන්න ගිහි ඔබටත් පහසුයි පැවිදි මටත් හරි පහසුයි පිනවත්නි ප්‍රිය වූ දේවල් එසේම පවතිවා කියලා හිතුවට පැතුවට මහන්සි වුණට ප්‍රිය දේවලුත් මොකද වෙන්නේ නානා භාවෝ විනා භාවෝ වෙනස් වෙලා යනවා එතකොට කම්පා වෙනවා ඇයි ප්‍රිය දේවල් වෙනස් නොවේවා කියලා පැතුමක් වෙහසක් තිබුණා දැන් වෙනස් වෙන බව තේරුම් ගන්න අප්‍රිය දේවල් එනකොටත් වියරු වැටිලා උම්මත්තක වෙන්න එපා ඇයි ඕවත් වෙනස් වෙනවා අප්‍රිය දේවලුත් ඕවත් වෙනස් වෙලා යනවා හැම දෙයක්ම වෙනස් වෙනවා හැම දෙයක්ම අනියතයි කියලා තේරුම් ගත්තම හරි ලේසි ජීවත් වෙන්න සතුටින් ජීවත් වෙන්න පුළුවන් ඔබ සියලු දෙනාට මේ දේශනාව උතුම් නිවන පිණිස උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවටපත් කරනවා